අද ධර්ම දේශනාවේ මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කළේ, අංගුත්තර නිකාය චතුක නිපාතය ආපත්තිවර්ගන සූත්‍රදේශනාවක් වෙච්ච තූපාරහා කියන සුත්‍රය. අපේ පින්නතුන් මේ සූත්‍රදේශනාව අනන්තප්‍රමාණ අවස්ථාවන් වලදී ශ්‍රවණය කරලා ඇති. මේ ධර්ම දේශනාව පෙනනතුනි වුවමනාව හුදෙක්ම ස්තූප පිළිබඳව පැහැදිලි කරදීම නිවී අපි ස්තූප නිර්මාණය කරද්දි අපි ස්තූප හදද්දි අපිට තිබුණ ලොකු සංකල්පයක් ස්තූප කියලා කියන්නේ තතාගතයන් වහන්සේගේ මහාපුරුෂත්වයත් ගේම ධර්මස්කන්දයක් කියන මෙන්නෙමී ගුණයන් දෙක පැහැදිලි කරන්න උදීපනය කරලා පෙන්නන්න තියන වුවමනාවට තමයි ස්තූප නිර්මාණය කළේ එකක් බුදුහා මුදුරඟ මහා පුරුෂත්වය අනික ධර්මස්කන්දය. මහා පරිනිර්වාණ සූත්‍රයේදී අනන්ද හාමුදුරුව විමසනවා බුදුහාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේගේ ආදාහනය ඔබ මහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ශ්‍රී දේහය පිළිබඳව කුමන ආකාරයකින් අපි කටයුතු කරන්න ඕන. තථගතයන් වාසේ දේශනා කරනවා සක්විති රජ කෙනෙකුට හා සමානවම ඒ ගෞරව, ඒ සත්කාර ඒ පුද. සීමාවන් පිළිබඳව අවබෝධය හදාගෙන ඒ අනුව කටයුතු කරන්න තුන්මන් හන්දිය ස්තූපයක් හදලා ධාතු එහි තැම්පත් කරන්න කියලා. මේ පොසුන් මාසය, මිහිදුු හාමුදුරුව අපේ රටට වැඩමකරපු කාලය, මිහිදුු සංස්කෘතිය මිහිදුු චින්තනය අපිට ලැවිච්ච කාල සීමාවක. අතීත ජනසමාජය නිර්මාණය වෙන්න ප්‍රධානතම මෙවලමක් හැටියට තමයි ස්තූප පින්නතු නිදිකලි. වැවයි දාගබයි, ගමයි පන්සලයි, නිල්වන්ගොයමයි කහවන් සිවරයි. මේ තමයි අපේ සංකල්පෙවුණ. ඔබට අදත් අනුරාධපුරය ඇතුළුකොට රජරට වගේම ඉන් මෙහා ගත්තත්. හැම වැවක් ආසන්නේ ඉහත්තා වෙතිවිච්ච ප්‍රධානම සංකේතය තමයි චෛත්‍ය නැත්තං ස්තූප. වැවනිසා කෘෂිකර්මය දියුණුවෙන්න කෘෂිකර්මයේ දියුණුව රජතුම අපේක්ෂාක් කළා, දාගබ නිසා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුව පින්නතුනි අපේක්ෂක් කළා. අපි කැමැති වුණත් අකමැතිවුනත් ලාංකිකයෝ හැටියට තේරුම්ගන්න ඕන ප්‍රධානතම කාරණය තමයි. මේ සංස්කෘතිය බුදු දහමෙනුයි පෝෂණය වනේ සංස්කෘතියක් කියලා කියන්නේ අපේ ජීවන දර්ශනය අපේ ජීවන පැවැත්ම ඒක ආහාර රටාවක්තියනවා ඇඳුම් පැළඳුන් තියෙනවා ඇදහිම් පද්ධතියක් තියනවා විශ්වාස පද්ධතියක් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තියෙනවා අපිට ආවේනික වෙච්ච ගතිලක්ෂණ ටිකක් තියෙනවා මේ උක්කොටම අපි පොදුවේ කියනවා සංස්කෘතිය කියලා අපේ සංස්කෘතිය පෝෂණය වෙද්දී මිහිදුු හාමුදුරුවන්ගේ ආගමනයක් එක් මහිඳු චින්තනයක් අපිට ලැබුණා. මෙ මිහිදු චින්තනයේ ප්‍රධාන ලක්ෂණ තුනක් තිබ්බ එකක් තමයි විවෘත බව දෙක සංවේදී බව තුන තමයි නම්්‍යශීලී බව. අද දවසේ විශාලම මිහින්තාලේ අපේ ගමේ හැදුවට ලොකුම දන්සල්පෝලිම මේ පොසොන් එකට තිබ්බට මිහිදු පෙරහැරවල් වලින් මේ පරිසරයා අලංකාරවත් වනාට ගොඩක් ඇත්තන්ට මිහිදු චින්තනය කියනෙ කාමතක වෙලා තියෙනවා. විවෘත බව විනිවිධව යමක් පිළිබඳ දකින්න අවශ්‍ය පදනම හදන එක අත්‍යවශ්‍ය සාධකයක් මේ වගේ සංස්කෘතියක. දෙවනියක තමයි පින්නතුන්නේ සංවේදී බව උවර්තමානය වෙනකොට මිනිස්සු අසංවේදී වෙලා තියනවා. ඒ සංවේදී බව කියනෙ එක පුංචි වයිසේඉඳලා දරුවන්ගේ අතුරු දහන් වෙලා තියෙනවා. අි දැක්කා පසුගිය සාමාන්‍ය පෙල විභාගේ අවසන් වනහම සමහර දරු අවුරුදු වෙකොළහ ඉගෙන කියාගත්ත පාසලට සලකපු ආකාර. ටික දෙනෙක් බෝසත් දරු තමන්ගේ පාසලට වැඳලා ගුරු පියවරුන්ට මව්වරුන්ට වැඳලා. තමන්ගේ ඊළඟ කඩයීමට අවශ්‍ය මග හදාගත්තා. එ අතරත තවත් දරු පිරිසක් තමන් විභාගයට මුහුණ දුන්න විභාග ශාලාවයේ ෙස් බංකුපුටු කඩලා විදුලිපංකා කඩලා ඉතාම සාහසික විදියට හැසුරුණා. ඒ දර ඒ දරුවන්ගේ දෙමවපියෝ ඇතැ වෙලාවට එකට එකතුනහම රටේ නායක කාරකාදීන්ට චෝදනා කරනවා මේක විනාස කරනවා මේක විකරුණවා මෙෙම විනාස කරනවා කියලා. ඔය මයිට ොතෙන්න්ටික තීට වඩා ලොකු හාණයක් මෙස ඊටමහාය එකක් නෑම තමන්ට ලැබිච්ච පරිසරේ තම අපි හැමොම් වැඩ කරන්නේ. සංවේදී නෑ. එවගේම නම්මශීලී නෑ බුදු දහම කියලා කියන්නේ පිනතුන ඇත්තටම නම්මශීලී දර්ශනයක්. ආගම ව්‍යාප්ත කරන්නේ අදි අපි බෞද්ධිය හැට කවදාවත් ලේ සොවලනෑ. ම පුංචියි අවස්ථාවක්මය ඇත්තැන්ට කියන්නා මිහිඳු චින්තනයතින වටිනකම ඔබ දන්නවා. පෘතුගීසිීන් ලංකාවට ආවහම ඔවුන් ව්‍යප්ත කලළේ රෝමාණු කතෝලික දර්ශනය. පෘතුගීසිීන්ට පස්සේ මේරට ආක්‍රමණය කළේ ලන්දේසි ඔවුන්ට තිබුණේ ක්‍රස්තියානි ප්‍රති සංස්කරනවාදී ගැනීම. ලන්දේසිීන් නිසා පෘතුගීසියන් පැරදිලා පලාගියත් පෘතුගීසි නිසා ලංකාවට ආපු රෝමාණු කතෝලිකාආගම එම තිබ්බා. නමුත් ලන්දේ සිකලේ තමන්ගේ ආගමික මතවාදයට වඩා පෘතුගීසියන්ගේ රෝමානු කතෝලික ආගමික මතවාදේ වෙනස් නිසා ඔවුන්ට ගහන්න බනින්න තර්ජනය කරන්න ජීවිත විනාස කරන්න කටයුත්තු කලා. එවෙලාවෙේ. ලංකාවෙ අග රජු නුවර හිටියේ මේ පෘතුගීසි සම්භවය සහිත රෝමාණු කතෝලික මිනිස්සු රජතුමාට කිව්වා අපිට නිදහසේ ආගම අදහන්න ඕනේ නිදහසේ ජීවත් එෙන් නඕනනි හැබැයි ලන්දේසි මිනිස්සු අපිටේ එක කරන්න දෙන්නේ නෑ. රජතුමා නුවර වහ කෝට්ටෙ කියන ප්‍රදේශයේ රෝමානු කතෝලික මිනිස්සව ගෙනහිල්ල පදිංචි කලා. අදටත් ඔබට නුවරට ගියොත් දළදා මාලිගාව අවට කොතරම් නං අන්‍ය ආගමික සිද්ධස්ථාන තියනවද. සමහට දළදා තේවාවට වඩා ඒආගමික කණ්ඩායම්වල යාඥාව ප්‍රබල වැනම්. නමුත් අපි කවදාවත් ගහගන්න ගැටුම් හදාගන්න ලේ සොලවන්න ගිය නෑ ඇයි මිහිදු චින්තනය එහෙමිකක්. අන්න්‍ය මතදරණ මිනිස්සු පවා අපේ මතවාදයන් එක්ක නොගලපුනත් ඔවුන් ත එක්ක සුහදව ඔුන්ගේ අවශ්‍යතා සහ උුන්ගේ සාධාරණ වූමනාවන් වෙනුවෙන් අපි පෙනී ඉඳල තියනවා එතමයි මිහිදුු චින්තනය. හැබැ අපිට තියෙනවා සමහර තැනකද පෙන්නතුනි විවේච්චනයක් එතමයි. අපි ස්තූපය පිළිබඳව කතා කරද්දි බුදුහාරග මහා පුරුෂත්වය ගැන කතා කරන්නේ. තකොට සමහර කෙනෙක් තමන්ගේ ජීවිතය ප්‍රහසනය කියලා බුද්ධ චරිතය හෝ සිදුහත් චරිතය හෝ ඒහා සම්බන්ධ ආගමික විශ්වාසයන් වලට හානි කරනවනං එතනද අපිට ඔවුන් පිබඳ විවේචනයක් මෙස ඒත් අපිට ගැටුමක් නෑ ගහන්නෝනි බෙල්ල ගසාදාන්නන්නෝනි කියනතැනෙ අපිනේ ඇයියේ. පිට තිබ නම්ම ශිලී බව ැබැ අපි කියනවා අපේ වගේ රටක ප්‍රහසනය සඳහා යොදාගත්ත යුතු ඕනෑ තරම් වස්තු ප්‍රහසනයට වස්තු විශය කරගන්න පුළන් ගොඩාක් දේවල් තියෙනවා මෙ වගේ රටක දූෂණය කියන එක ඉහ වහ ගිහිල තියෙන්. එක දේශපාලඥගේ විතරක් නෙවෙයි සාමාන්‍යෙන් මිනිාගේ ළඟ ඉඳල මේක තියෙන. ොරේ තුන් සේ හැට යන කොටත් සහර බඩු මූට්ු එෙමයි අදටත් ඒ මනිස්සු වඩු මූට්ුුවල එහම ලොකු අඩුවක් කරන සමහරු ව්‍යා පාරිකෝ. එතකොට වංචාව හෝ අපාගතවීම හෝ වැරදි ක්‍රියාකාරකම් හෝ ඉහල තලේ විතරක්නය පහල තලෙත් එක තියෙනවා. එනිසා මේක ප්‍රහසනයට ගන්න බැරිද. පුළුවන්. ළමආපචර්, ළමා දෂන්, වංචනිකත්ව ඇතුළකොට ගොඩාක් දේවල් ප්‍රහසනය සඳහා අවස්තු විශය කරගන්න පුළුවන් කමතියෙද්ද. අපිට තියෙන විවේ්චනය තමයි ඇයි මේ බුද්ධ චරිතයම. ඇයි මේ සිදුහත් චරිතයම ප්‍රහසනයට ගන්නේ. එහෙම කලා කිව්වත් අපිට එහෙම වෛරයක් කරෝධයක් ඒ සම්බන්ධෝනය අපි ඇවිලෙන්නේ නෑ. මම දෙැක එක සිංහල ගුරුවරයෙක් වරක කියනවා. මේ රටට පැමිනිච්ච පළමු ආක්‍රමණිකයා මහිදු හාමුදුරුවෝ කියලා. නුගගට පැත්තේ සිංහල ගුරුවරයෙක් දැන්ටිය වයිසට ගිහිල්ලා රැවුලට්ටිගත් තිදිලා මනුසය කියනවා මේ රාටේ පළමුම ආක්‍රමිනිිකයා මිහිඳදු හානොක කියලා. එකන පෙන්නතුන ආක්‍රමිණිකයෙක් කියලා කියන්නේ තමන්ගේ විශ්වාසයන් තමන්ගේ වුවමනාවන් තමන්ගේ පරමාර්ථ ඒ තමන් යන තැනයි එහෙමම ස්ථාපිත කරන එක තමයි ආක්‍රමිකයගේ ස්වභාව යක් ලන්දේසි ආක්‍රමණයක් ඉංග්‍රීසි ආක්‍රමණයක් හැබැයි මිහිඳු චින්තනය ඇතලේ මිහිදු හා ආක්‍රමණිකෙක්නෙමේ ඇයි මහවන්ස කියනවා මිහිඳු හාමුදුරු අපේ රට එපදිච්ච හෙළයෙක් මහන කරලා හෙල භාෂාවෙන් මේ බණ කියන්න ඕනි කියලා. ක් මහන කරලා හෙළභාෂාව මේ බණ කියන්න ඕනි කියල යෝජනා කරන්නම වෙන දෙයක් නිසානෙමී. දේශයෘති මේ රට ඇතුළ ස්ථාපිත කිරීම තමයි මිහිදු හාමුදු රංගුවම නාව. මිහිදු හාමුදුරුවෝ මේ රටට වැඩම කරලා මේ රටේ සංස්කෘතිය හදලා උන්හන්සේ පිලිබඳ එහෙම ලොකුම් නස්ත්‍රාව සේ සිිතුරු නොකට වහසේ පිරුව පෑවා. උුණාසරට ඕනකම්ම තිබනං උනාහසට අවශ්‍යතාවය තිබුණනං අගනගරේ ලොකූ මාලිගා හදාගෙන ලොකු ආසන හදාගෙන ලොකු පිරිවර හදාගෙන පෞද්ගලිකව තමන්ගේ මතවාදයන්න එක්ක ගැලපෙන අය හදාගෙන බෞතික වූමනාවන් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. මීන්දුු හාමුදුරුවන්ගේ කොතනවත් වන්න ති බලන්නක පිළිමියක් හදල තිනව දෙ කියෙළ මේ ලංකාව. හබේ අපේ සමහර මිනිස්සු සමහර පැවිද්ධෝ තමන් ජීවත්වෙලෙ ඉන්න කාලෙ තමන්ගේ පිළිමහදාගෙන. තමන්ගේ පිළිමහදාගෙන තන්ම ගාතහදාගෙන තමන්ම වැදගන්න. එක මානසික්ක වෙවෙනි ආබාධ සහිත ගිහි පැවිදදු ඉන්න රටක මිහින්දු හාමුදුරුවන්ට එහෙම කිසිදු ුවමනාවක්තිබන මදක ෙල්ලන්තර පැත්තේ එක සංඝ මාන්සකෙනෙ තමන්ගේ පිළිමහදාගෙන තමනත්වන්ඳන වට ඉන්න අයටත්ලා වන්දගන්නම. මේ ඇයියේ. ිහිඳදු හාමුදුරුව මේ මිහිඳදු සස්කෘතිය පින්නතු නට වඩා වෙන දැනඔට වුණත් අනුරාධපුරයටට ගේහම දුිගැම රත්තුමා හදපු රුුවන් වැලිස සය තියෙනවා දු ගැරත්තුමා හදපු ලොෝවාමහා ප්‍රාසාධය තියනෙන දුගන රතුමමාගේ මාලගයක් බලන තියෙන කියලා නෑ ඒ රජවරුන්ටත් තිබුණ ඉස්සරේ වූමන ඒකන ට ඒ තැනටාව දැ මේ රට මේ තැන තියෙන්නේෙ ඒකන තවුරුදු විශස්සකින්තියකින් ඒවගේ නිර්මාණවට වඩ සමහර බලය හොබෝබ මිනිස්සුගේ මහා මන්දිර තමයි අප ඉස්සරහට දකින්න ලැබෙන්නේ. ඇයිඒ. පෞද්ගලික ඥ්‍යායපත්‍ර මිනිස්සු අතර ඇතිවෙන් නැතිවෙන්න. මිහිදුු චීන්තනය නස අපි මේ අද මිහිඳු හාරව සිහිපත් කරනවා කියලා කරන්න ඕනේ. දන්සල් දීලා භක්තිගීත කියවලා ලොකුම මිහින්තලා ආකෘතිය හදලා ලොකුම සිංහරූපය හදලා. ලොකුම පිළිමේ හදනකට වඩා මිහිඳු චින්තනය අපේ හිත්වල වපුරුවන් ඕනේ. මේ ඇතිවේ චර්බුද්ධකාරී අවස්ථාවකින් අපිට ගොඩන්න නම් මිහිඳු චින්තනය වඩ වඩාත්ගේ නිසා පෞද්ගලික ඥාය පත්්‍රවලට වඩා. මිහිඳු හාමුදුරුව ගෙනාපු චින්තනය තමයි පින්නතුනී මේ රට ඇතුළේ ස්ථාපිත කරන්න ඕනේ ඔබ හොදට කල්පනා කරන්නේ එහෙම නොවිය යුතුද. කළ යුතුද කියලා. එතනද ස්තූප පිළිබඳව අපිට ලොකු වටිනකමක් තිබ්බා ඒ වටිනකම තමයි සෑමරාජ්‍යකම ස්ථූප නිර්මාණය වීම ඇතුල අපි දැක්කේ. පිනතුනි අපේ රාජ්‍යත්්‍යය පවා ප්‍රධාන සංකීත දෙකක් තිබුණ එකක් තමයි රජු අන්ුරාධපුරේ රජකම් කල පොළොන්නරුවට ගියත් දඹදිනීට ගියත් යාපහුවට ගියත්, කෝටෙට ගියත්, කරුණනෑගලට ගියත් නුවට ගියත් ඔවුන් ලඟ තිබනේ කොටස් දෙහා. එකක් තමයි පාත්‍රාධාතුව අනික තමයි දන්තධාතුව. රජතුමාගේ රාජකීත්වය සනාත කළේ පාත්‍රධාතුවයි ධන්තධාතුවයි නිසා. ද සදාාතිස්ස රජතුමා මියගියහම, ලොකුපුතා ඉදදි තුල්ලත්වන කුමාරයා රාජාබිසේක කළේ තූපාරාම සෑ මලුවේ ඇයි ජනතාවගින් ප්‍රතිවිරෝධයක් ආවත් ඒ ප්‍රතිවිරෝධය නැතිකරගන්න තූපාරාම මළුවේ රාජාබිසේක පැවැත්තුව හම එක හේතුවක් වුණා කොචර විශ්වාසයක් මේ බුදුරජාණන් වහන්සේගේ දහතුන් සම්බන්ධින් තිබද බුද පරනිර්වාණයෙන් පස්සේ ලලාට ධාතුවත් අකුධාතු දෙනමත් සතර දළදාවත් කිව්වහම ධාතු හතයි ඉතිරි සියලුම ධාතුූ පිනතුනි අභපියලි මුම්පියලි ප්‍රමාණයට කුඩා අනුකුඩා බවට පත් වනා ධාටා වන්සය කියනවා මගද නැලියෙන් සොලොස් නැලියක් ධාතුූන් වහන්සේලා තිබ්බ කියලා තුම්බ ස්තූපය පාත්‍රදහතුව තුළත් එවගේම අංගාරි ස්තූපය තුළ අගුරුත්. අන්නෙ රජදරුවන්ට ලැබිච්ච ධාතු අටත් එකතු කරලා මුල්ම ඉන්දියාවේ ප්‍රධානව හැටියට ස්තූප දහයක් නිර්මාණය වුණ. මහාකශ්්‍යව මහරහතන් වහන්සේගේ මඟ පින්නීමින් අජාසත් රජතුමා මැදිහත් වෙලා මේ සියලුම ධාතු එක ස්ථානයකට එකතු කරලා ස්තූපයක් නිර්මාණය කළ. ධර්මාසක රජතුමා අසූහාර දහසක් වෙහෙර විහාර හදන්න කියලා. අසූහාර දහසක් වෙහෙර විහාර හදන්න කියලා තමන් කටයුතු කරද්දි. එතුමාට ධාතුූන් වහන්සේලාගේ වුවමනාාවක්කාවා. එවෙලා මුොග්ගලි පපුතතිස්ස මහරතාන් වහන්සේ රජතුමාට කතා කරලා ඒ ධාතුූන් වහන්සේලා සොයද්දි. අව අවු දෙකසේ විශ්ස සම්පූර්වයචී තාමත්මවාය ුරුද ස්වාමීන් වහසනක් වැඩ හිටිය. උනාහසකින් ඇහුවා ධාතුූන් වහන්සේ ගැන වහන්සේ මොනොද දන්නේ. ම මුකුත් දන්නේ. මගේ ලොකුහාමුදුරෝ ජීවත්තුල ඉන්න කාලේ මම ලොකු හාමුදුරෝත් එක්ක එක තැනකට ගියා වන්දනා කරන්න. මල්ටිකක්තියල වැඳලා එහැම වෙලාක්කම ලොක හාරෝ මටකිව පොඩිනම මෙතර පොඩ්ඩක් බලාගන්න කියලා. එච්චර තමයි මම දන්නේ. ඒ මත තමයි ධර්මා සොක රජතුමා ඒ ධාතුූන් වහන්සේලා. වැඩම කරගෙන අසූ හාර දහසක් වෙහෙර විහාර හැදවී රාම ග්‍රාමී ස්තූපයේ තිබුණු ධාත්තු තමයි ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩම කරලා රුවන්ගලිසයේ නිදංකලේ විශ්වය ඉතාම බලගතු ස්ථානය හැටියටයි රුවංන්ගලි සෑය පිනතුනි සඳහන් කරන්නේ ධාතු ගැන්න කතා කරන කොට දැන් වර්තමානයේ අපේ මුවග තියෙන වශචනයක් තමයි අපේ නිතරම කතා කරන එකක් තමයි කපිලවස්තු ධාතු. කපිලවස්තු ධාත්තු කියල අමුූතු ධාතු ප්‍රබේදයක් නෑ. ඔක්කොම සරුවක්ඥ ධාතුන් වහන්සේලා. නමුත් කපිලවස්තු ධාත්තු කියනකොට එතන කියන ඉන්දියාවේ පිප්්‍රාවා. කිය මහා ධාතු ස්තූපයි කැනීම් කරද්දි මුුරදු කර්ඩුවක බ්‍රාක්්මී අක්ෂරවලින් අස්තුධාතු කොටස් තියෙනවා කියල සටහනක් හමුවෙනෝ. මුදුවෙන් කර්ඩුවක තමයි මේ ධාතුන්වාසර තියෙනවා කියලා සංකේතවත් කලින්. එතකොට අදටත් ඒ අස්තිධාතු කොටස් වලින් යම් කොටසත් ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරය තියෙනවා එදස් නොමසි හැත්තාටේ විසි එෙක් නමක් ධාතූන් වහන්සේලා හම්බෙන වස්කඩුවේ සුභූති නායක හමුදුරන්ට එතකොට සුභූති නායක හාමුදුරු ඒ ධාතුූන් වහන්සේලාගෙන් කොටසක් වැල්ලවත්ත බෝධිරුක්කාරාමේ තැන්පත් කරනු කළුතර මහා ස්තූපයේ තැන්පත් කරනවා සිතුල් පව්ව නව සෑසම් තැම්පත් කරනව ඉතුරු ටික තමයි කළුත්තර වස්කඩුව අභිනවාරාමේ තැන්පත් කරන්නේ. මෙන්න මේ ධාතුූන් වහසලා තමයි ඔය සැම තමහර ඇත්තෝ කබිල වස්තු දාසු නිසක ධාතු කිය කියා සමහර තැනක ප්‍රදර්ශනය කරන එකොට ඒ ධාතු විතරක් නෙවෙේ නිසක. එතකො අනිත් ඔක්කෝම ධාතුන් වහසර සැකද. එක ධාතුූන් වහන්සේ ටිකක් නිසක වෙන කොට අනිත් ධාතුන් වහන්සේලා සැකයිද. වච්චනයම පින්නතුනිි වැරදි. ඔක්කොම නිසක තමයි ත්‍රොක්කොම නිසක වෙනකොට මාධ්‍යාහිතනයක ුවමනාවක්කෝ තවත් භික්‍ෂූන් වහන්සේගේ ුවමනාවක් මත පණුරුපාක්කුඩම් මත ඒ තමන්ට ඒ තුළ තමන්ගේ චරිතය සෝධනය කරගන්න සරුවක් ජධාතුන් වහන්සේලා භාවිතා කිරීම වැරදි. ඔබට ඇත්තටම ධාතුන් වසල ගුඩාක් වඳින් ඕෝනි න රුවන්ගලි සෑයට ගැහම වඳන්න පුළුව. ධාතුන් වහන්සල වැද කියල් අපි පින් දෙන්න ඕනි නෑ විධ අයට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න තමයි තියෙන්නේ. නමුත් තමන් කළුසල්ලි උපෙව්වහම වැරදි ව්‍යාපාර කළහම අර කලුසල්ලි සුදු කරන්නයි වැරදි ව්‍යාපාර කළ හම චරිතය කළුුණහම එය සුදු කරන්නයි ඇත මිනිස්සු මේ සරුවඥධාතුූන් වහන්සේලා අනවශ්‍ය විදියටට පාවිච්චි කරම. එනිසා ඒ පිළිබඳව ලාංකිකයෝ හැටියට අපි දැනුවත්වෙන් ඕනින්. මේ සරුවඥ ධාතුන් වහන්සේලා පින්නතුනි තැම්පත් කරලා ස්ථූප නිර්මාණය කරන්නේ ඒ ස්තූපෝලට අපි කියන්නේ ශාරීරික දාගභ කියලා නැත්තන් අපි උදේසික පාරිභෝගික කියල තවයි ස්තූප දෙකක් තියෙනවා. ශාීරික ස්තූපය තමයි චෛත්‍යය කියලා අපි හඳුනගන්නේ. හැම දාගභක්ම පිනතුනි බණපොතක්. අපි හැම්ම දාගභක්ම කියවන්න ඕනි. ස්තූපය කියන්නේ බණපොතක් ඒ බනපොත අපි කියවන්න ඕන කොහොමද කියවන්නේ ඔන්න මෙතන තමයි ගැටලුවති. ස්තූපය අංග ගත්තහම ආසනය ඉඳලා පේසාවලුලු ඉඳලා. ගර්භය හතරස් කොටුව දේවතා කොටුව කොත්කරල සහ කොතක යන කොතකන නිවන නවංග සත්තු සාර්තනය සතර බ්‍රහ්ම විහරණ සත්්‍යස් බෝධිපාක්ෂික ධර්ම ත්‍රිසිික්ෂාව අසූහාර දහසක් ධර්ුමස්කන්දය. ස්තූපය වටා පැදකුණු කරන හැම වෙලාවකම මේ ස්තූපය කියවන්න ඕනේ. ඒ ස්තූපය කියවනවා කියන්නේ අන්න පින්නතුන ඒ බණ පොතාක්මකද ඒක ආරෝහණ පටිපාටියට කියවන්නත් පුළුවන්. එක අවරෝහණ පටිපාටිට කියවන්නත් පුළන් උඩ ඉඳල පහලට කියවන්නත් පුළුවන් පහළෙදර උඩිට කියන්න පුළ ඒම කියව්වහම එතර තමයි පින්නතුර දම්මානුස්සතිය වැඩන්නේ එතන මයි බුද්ධානුස්සතිය වැඩින්නේ. එක පින්නතුනී බුධානුස්සතිය හෝ දම්මානුස්සතිය වැඩිනවා කියලා කියන්නේ වෙන දෙයක් නිසානිෙවෙයි පරිදිරවානයෙන් පස්සේ බුදුවරු ධර්මර ධර්මකාය ස්වභභාවයෙන් සදාකාලිකයි. එතවට මං මේ කියන කාරණය ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේලාගේ පරනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේලා ධර්මකායගතින් අතින්ගත් අහම සදාකාලිකයි. බෞද්ධ ස්තූප කියල කියැන්නේ බුදුරදුන් ජීවමානව වැඩ ඉන්නවා කියල ගැන. බුදුරදුන් තූපයට සමානයි කියල තමයි බුදවන්සේ ඇතුළ කිව්වේ. බුදුවරු, මහා තූපයන්වලට පිනතුනි සමානයි බුදුහාමුදුරෝ දකින්න අපිට ලැබෙන ප්‍රධානතම අවස්ථාවක් කැටියට තමයි චෛත්‍ය සලකන්න මොකද මේ ස්තූපවලින් අපිට කියනවා අප්‍රමාණ බව අප්‍රමාණ බව කියනවා සුවිශාලත්වය කියනවා අකම්පිත බව පෙන්නෙනවා. දැන් සමහර අය බුදුහාමුදුරුවන්ගේ අප්‍රමාණ බව ප්‍රමාණ කරන්න උත්සාහ කරනවානේ. ඩැ බුදුහාමුදුරුවන්ගේ අප්‍රමාණ බව ප්‍රමාණ කරන දැන් පින්නතුනි බුදුහාරුවන්ගේ අප්‍රමාණ බව කියලා කියන්නේ එක සීමමා කරන්න බැජ සහරත්තකෙන මාත් බුදුහාමුරුවන්ගේ. මටත් බුදු හා මුදුරු වගේ ලෝකෙ දකින්න පුළුවන් දවට බුදු ගුණ සහ බුදු බව කියන එක ඇතැම් ඇත්තෝ අව ප්‍රමාණය කරනැනෙ අප්‍රමාණ බුදු ගුණ ප්‍රමාණ කරනු එහෙම ප්‍රමාණකිරීම නිසා අ අප්‍රමාණ බව ඔවුන්ට දැනෙනෑ සමහර ඇත්තෝ බුදුවරුන්ට කියන නම් තමන්ගේ පුතක්ජන නම් එක්ක ගලපගන්න. මහන කරනකොට ලැිච්ච නමක්තියනොන මට එකොට මහනකොන්න කොට ලැබිච්ච නම්ම එකක් ඒ නමතියාගෙන බුදුවරුන්ව ආමන්ත්‍රණය කරන නම්වලින් මාවාමන්ත්‍රණය කරන්න ගත්තොත්. ඒ වෙන්නේ බුදුගුණ ප්‍රමාණ කරණ එක. සාරා සංක්‍යය කල්පදය බුදු හාමුටෝ රම්්‍යසුරම්ය මාලික අත්හැරලාවෙේ. අපි ගෙවල් අත්තර ලැවිල්ල මාලිගා හදන ගමන් අපි බුදුහාරුහා සමානයි කියන. බුදුහාමුදුරුවෝ මේ මහා සැපසම්පත් දෙතිස්ව්‍යන්ජන සහිත මේ ආහාරත් කෑදානය කෑමක් ප්‍රතික්ෂප කළ පින්ඩපාතිටාවේ. අපි ආහාරමය ස හදාගෙන් ඒ මේසේ කෑම කන ගමක් ඒ මේසේ කෑම් වරණ කරන ගම, මමත් බුදුුවරුවයෙක් වගේ මමත් භාග්‍යවතුන් වහන්සේ නමක්්‍ය කියල ප්‍රමාණ කරනු. ඒ ප්‍රමාණ කිරීම කියන එක පිනතුනි ඒ ඇත්තන්ගේ මානසික ස්වභාවයක් නමුත් සමස්ථ බෞද්ධ ජනතාව හැටියට ඔවුන් ඒ රෝගයකින් පෙළෙනවා කියල හෝ දැනගත්තොත් ඒක ප්‍රමාණවත් ම අපිට ගහන්න යන්න බෑ අපිට ආයතන වට කරන්න බැ හැබැයි අපිට ධර්මය ඇතුළේ අවබෝධය හදාගන්නපු නිසා ප්‍රමාණ කරන්න බැදෙන් අට ලෝ දහමින් බුදුහාමුදුර අකම්පිතයි. ඔබ නිකං මවන්න රුවන්ගලි සෑය වැස්සට තෙමෙනවා අව්වට වේලෙනව තාම අකම්පිතයි. සුලිසුලන් එනවා කුණාටු වෙනවා. හැබැයි තවමත් සුදෝ සුදට දකින අපිට මහා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙන විදියට විරාජමානයි අකම්පිතයි. එක මහා සුවිශාලයි. දුහාමුදුරුවන්ගේ සුවිශාලත්ත්වය පෙන්නෙන තැනක් හැටියට තමයි අපි මේ ස්තූප පින්නතුනි සලකන්නේ. ධර්මය කියනවා බුදාානුස්සතිය වඩන්නට ධම්මානුස්සතිය වඩන්නට බුධානුස්සතිය සහ ධර්මානුස්තතියෙන් කටයුතු කරන්නට හැකියාව මේ ස්තූප වන්දනය තියෙන දැන් එලාර කියලා කියන්නේ දමිල රජෙක් එලාර රජතුමා එක වෙලාවක මිහින්තලයට ගිහිල එද්දී එතුමාගේ කරත්තයක රෝධයක් වැදිලා ස්තූපයක කොටසක් හැඩෙනෝත් ස්තූපයක කොටසක වැදුනහම එතුමා කරත්තෙන් බැහැලා තමන්ගේ පරිවාර පිරිසට යෝජනා කරන මගේ හිසද මේ කරත්තරෝධයට අසුකර පොඩි කර දමන්න. නැතන් එතුමාට මේ සංස්කෘතියට අනුගත නෝවනං වුදු හතලි සතරක් ඔබ හිතනවද ලංකාව රැතුළ රජවෙන්න පුළුවන්ද කියලා. අපිට තේරුණෙ පහක් රජවෙන්න ගිහම ලැබෙන අලාභ සහ විපාක. ඒ පහල්ලගෙන ඉන්න කොච්චර බොරු කියලද කියලා. ඒ පහල්ල ගාන්න මිනිස්ු කොච්චර දත කනවද කියලා. හතලි හතරක්කයන් එම ලේසියම් පුළුවන් අපේ වගේ රට කහෙමින්න එම බෑ එම ඉතිහාසයත් එක්ක ඉතිහාස අපේ සංස්කෘතිකා අනන්න්‍ය තාවයන්නෙක් යන්න නොදැන් නිශංක මල්ල රජතුමා එතුමා ලාංකිකයෙක් නෙවි තොකොට නිශංක කාලිංග දේශෙන්ාවේ එතකොට මිනිස්සු නිසංක මල්ලට කිව කාලිගෙක් කියලා නිශංගමල්ල කියනවා මම බුදු බෝසත් පසේ බුදු සක්විත්තෝ පහළ වෙච්ච දඹදිව කාලිංගු රට ඉදලාවේ. බල නිතුමා කොච්චරක ලස්සරට කළමනා කරනය කලාදගැල කාලින්ගේ කාලින්ගේ කියලා ගියත්්දේ නෑ මම කලිංගු රටින්න් බුදු හාරන්ගේ උපාත්‍යය ලබූ තැන එතන කවුරුත් විරුද්ධනේ නෑ. එයයි අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ඔවුන්ට මේ සංස්කෘතිය වැළඳගන්න වනාා නැත්තම් පැවැත්මක් නෑ මොන්න දේශන මොනශෛලියෙන් කළත් මේකට එකඟ වෙන්න ඕනේ මේ සංස්කෘතියට අපි ගරු කරන්න ඕනේ. එහෙම නැත්තං එතන ප්‍රශ්නයක් තියෙනවා.. සරුවස්තිවාදීන් පවා කියනවා. අනාත පින්ඩික සිටිතුමා. ජිවත්වෙලා ඉන්න කාලේ කෙස්සා නිය අරගෙන ස්තූපයක් තරන්න ආරම්භ කලා කිය අපේ රට ඇතින නකා වෙහෙර කියල වෙහර නකා වෙහෙර කියන්නේ බුදුරජාණන් වහන්සේග නියපුොතු අපි පෙර කියපු ධාතුන් වහන්සේලා හැරුණහම බුදුහණන්ගේ නියපොතු දැන් නිංක මල්ල රජතුමා ධර්වාශෝක රජතුමා තමයි විශාල වසයෙන් චෛත්‍ය හැදුවේ හිවා චෛත්‍ය නිර්මාණය කිරීමෙන් ප්‍රශංස්කරණය කිරීමෙන් දිගාසිරි සම්පත් ලබන්න පුළුවන් කියලා ඔළද ආණ්ඩුකාර වරයට අපේ රටේ හිටපු මහා සංගරත්ය ලියමක් යවනවා බෝගස් කපන එක චෛත්‍ය කඩන එක ආනන්තර්ය පාප කර්මයක් කියලා ඒහා සමාන පවක් කියලා වගේ මහයානේද කියනවා ස්තූපයක් ප්‍රදර්ශනා කිරීමෙන් පළමුුව රහත්වෙනවය හරියට ප්‍රදක්ෂිනා කළ හම නැවත බුදු වෙනවයි කියලා එක පින්නතන මෙහෙමයි අපි තේරවාදීන් හැටියට ආගම ඇතුළේ නිවන් ලබන මාර්ගතුනක් තියෙන බුදු පසේබුදු මහරහත් මහයානේ තියෙන එකයි එක බුද්ධත්වය විතරයි ඒ බුදත්වය විතරයි මහයානේ තියන්නේ පෙන්නි තුර එතර නිසා ඔවුන් හැමෝම බෝසත්වොරු කියදම එක නරකනෑ දැ ඔබට බෝසත්වරය කියලා කිව්හව එහෙම නොවනත් ඔබ උත්සාහ කරනවා බෝධිසත්ව ගුණ හදා දන්න එදකොට මහයානයේදී පෙන්නෙනවා නිවැරදිව ස්තූපයක් ප්‍රදක්ෂිනා කළ හම ම්‍යානි සංස පක්ෂය ලැබෙනවා කියලා ටටන් කාමන් කියන රජවරු පිරමීඩ හැදුවේ මැරිච්ච රජවරුන්ගේ මලකුණු තැන්පත් කරන්න බ්ලෝකේ පුදු මහතෙන් එකක්න පිරමීඩක හැබ අපේ රටේ රජවරු ස්තූපය හැදුවේ මලකුණු තැම්පත් කරන්න නෙමී බුදුරජාණන් වහන්සේගේ සර්වඥන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ධාතු තැම්පත් කරලා පිළි හැදුවවෙත්ත හෙමයි ධාතු දැප්පත් කරලා. එදනද අහස උසට මහාස්ථූප නිර්මාණය කළේ මේ පදනම මතමයි මෙ වුවමනාව මතමයි. ස්තූපයක් හරීයටට ප්‍රදක්ෂිනා කළ හරයට වන්දනා කළොඒ වන්දනා කිරී මැතුළේ මහත් ආනිසංස ලබන වගේම බුද්ධානුස්සතිය වඩන්න පුළා බුදුහාමරන්ග ගුණ තියෙනවනේ නමයක් ඉතිපිසෝගාත්තාවේ.කොට බගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න මේ ගුණියන් ටික චෛත්‍යය බලාගෙන අපිට වඩන්න පොළුවන්. ඒ වගේම තමයි දම්මානුත් සතිය. ධර්මය ගුණ හයක් තියෙනවා ඒහි පස්සික උපනයික ඉඳලා මේ සියලු ගුණයන් වර්ධනය කරලා ඒ ගැන්න හිතලා දම්මානුස්සතිය වඩලා හිත සමාධිගත කරගන්න පුළුවන් එහෙම හිත සමාධි කර ගත්ත ඇත ඕන තරන් අපේ ශාසනීන්න එක අම්ම කෙනෙකුට ඕනෙ කලා චෛත්‍යයකට මල් පුදන්න අම්මට තිබේ වැටකළුම එ හිතන්නේ අප අපේ ජීවිතයේ පුදන මල් එක්ක ගද්දිී වැටකළු මලත් මලද්ද කියලා. අපි පූජා කරන්නේ මල් පරම්පරය වන්සවත් මල් ඕලු නෙලුම් මානිල් කඩු පුල් මේවත් තමයි මල් පරම්පරය වන්සවත් මල් ඒ අතර වැටකොලු කියන්නේ එම ලොකු මලක් නෙමි දැ අම්ම මල් හතරක් කරගෙන ස්තූපය පුදන්න කියලා යද්දී අමට ස්තූපය පුදන්න වෙන්නේ එදිනම වසු පැටවක් ලබපු එල දෙනක් ඇනල අම්මම ඝාතනය කරනවා. අම්මට හිත තිබුණා මේ බුදු හාමුදුරෝ පුදනවා කියන හිත. ඒ හිතින් තමයි අම්ම ගිහිල්ල පූජාව කරන්නේ. අතරමග මේ ගවය ඇනල අම මිය දෙනවා දිවියලෝක උපදිනෝ ඇයි ඒ සංඥාව ඒ චේතනාව ඒුවමනාව තම යම්මගේ ජීත අවසානය දක්වා තියෙන්නේ. ලකුන් ටික බද්ධිය හාමුදුරුවෝ කොටයි. මදුරස්වර සහිත භික්‍ෂූන් අතරාග්‍රයි. ඇයි කොට වුණේ වඩුවෙක්ව පෙරදවසක ලොකු චෛත්‍යයක් ඔක්කොම එකොත් වෙලා හදමු කියදදිිමයක්ක වන අපි පුංචි කරම අපේ ගම්වල නැද්ද පව බාල කරන මිනිස්සු. අපේ ගෙවාලොල නැද්ද පින බාල කරන මිනිස්සු. ආහොම වැඩක් නෑ කියල පස්සෙන් කකුලෙන් අදින මිනිස්සූන තරඟන්න එහෙමෙක්ෙ කැටියට තමයි ලකුන් ටි බදධයාාවර චෛත්‍ය කොට කළේ කොට කරා කියන්නේ එයත් කොට වෙලා මිපදුනා ගැන අනුරූප විපාක අනුරූප විපාක පිනට ලැබිච්ච කට ඔය සමහර මිනිස්සූ ප්‍රසිද්ධත්වය උමනහරි දෙයක් නිසා පවට නැබුරු කරනවා කියලා කියන්නේ එක හොඳ එකක් නෙවෙයි නිසාන සමහර කොහැරි ගැනු කෙනෙක් සිදුවත්කුමහට බැන්හම අපිට කේන්තියන් නැත්ති අපි දන්නවන එක විපාක් ඉන්න කාලයේ උණහසර කොච්චර දෝසා රෝපනය කරලා වනාසක දැරුවනම් මේ පැත්තකින්න මේ කිසිීම අවබෝධයක් නැති ගැහැනයක්ක් ඒ ගැන කෑ ගැහුවට අපිට එච්චර වේදනාවක් එනෙ නෑ. මොකද බුදුහාමෝදුරුවන්ට දෙෙව්ධතුන් වහස ගල්පෙරලදදිත් උුණහසේ දවදතුන් වහන්සර සැලක වි්‍යක්ති පිමහල්ලාට ෙව්දතුන් වහස ව්දත්තර දෙව්දත්ත්‍රය කිල කෑගහනු ගැනි බුදු හාමුදරුවන්ට ඒ වසීම තිබට ගල්ෙරල බුදුහාරො තිවසනු අපික දැකපු නැති අපි කේන්තියනවා ගැනේ ඒ තමයි බුදු දහම් ඇතුලේ හදාගත්ත ශික්ෂණය දෙමේ තූපාරහා සූත්‍රයේදී බුදුහර දේශනා කරන මේ ලෝක ස්තූ පහදලා පූජා කළයුතු හතර දෙඩෙක්කඉන්නවා ඒ තමයි බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා එවගේම සක්විති රජවරු මේ අයි වෙනුවෙන් තමයි අපි ස්තූ පහදන්නේ ඒත් මලකුණු තැන්පත් කරන්න නෙවෙයි ධාතු තැම්පත් කරන්න ඒ ධාතු තැම්පත් කරලා නිර්මාණය කරන ස්තූප තමයි ස්තූප නාමයෙන් හඳරුන නැත්තං බුදුහා මුදුරුවෝ බුදුවෙන්නට පෙරත් ඉන්දියාව ස්තූප චෛත්‍ය කොටස් වගේ යක්තිබනේ තිබි යක්ෂයන් වාසය කර පුතැන්. එව ස්තූපනමි. නමුත් මහාසාංගික විනයේදි කියනවා කාශව බුදුහාමුදුරුවන්ගේ ධාතු තැම්පත් කළ ගෞතම බුදුහර ස්ථූපයක් නිර්මාණය කළාය. එවගේම, බදුහා මුදුරුවන්ගෙන් කේසධාතු ගත තවස්සු බල්ලුක නැගැෙනහිර වෙරලෙ තිරියාය කියන ප්‍රදේශයේ ස්තූපයක් හැදු අය. ලංකාවට බුදුරජාන්නස වැඩම කළහාම සුමන සමන් දෙවියෝ ඒ කේසධාතු අරගෙන මයි අංගනි ස්තූපය නිර්මාණය කලාාය. ලංකාේ ප්‍රථම ස්තූපය හැටියට දේවන පේති සරතුමා තූපාරාම ස නිර්මාණය කලාය. ඒ හම දෙකම පෙනතුනේ. අපිට ස්තූප විකාශනය සහම මේ සියලු ගතය එක පැත්ති එක සංස්කෘතියක් අනි පැත්තිෙන් එක පින් වැඩෙන මහාපුුණිය අවස්ථාවක් අන්නේ අවස්ථාව. දැක අනුමෝදන් වෙලා ඒකට අනුගත්තවා අපිට අපේ ජීවිත පවත්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට මේ දහම් මහංගෝසුවක් අෞෂධයක්ම වේවා කියල පිනතුනි ප්‍රාර්ථනාවන් සිදකන.